දාස ්‍ර ලංකාවසිේලු දෙනාට මම ශ්‍රී ලංකා පොලිසිය දේශපානය මුදාගැනීමේ ජාතයන් සනිධානය සභහපති අධිත් ධර්මපාල මේ වෙනවටට අපි හෙළකරපු තොරතුරු. විවිධ වෙබ්මාධ්‍ය හරහා අසත්‍යය ලිපි පලකරමින් ලොකු උත්සාහයක් ගන්නවා මේක නැවත නැවත ජනතාවගේ ඔලුවට දාන්න මේ ප්‍රහාරය. මේ මිලේච නින්දිත පාස්කු ප්‍රහාරය එල්ල කළේ ජාත්‍යන්්‍ර ත්‍රස්තවාදී. එම නැත්ත අ.SR ත්‍රස්තවාදී තමයි මේ ප්‍රහාරය එල්ල කළේ කියලා. තොට මේක පිටිපස්සේ මේ ප්‍රහාරයේ පිටිපස්සේ කවුරුත් නෑ ලංකාව ලංකායි බුද්ධියන්ස තාම පාරිශුද්ධ වූ මෙවැනි ප්‍රහාරයන් කවදාවත් සම්බන්ධ වෙලා නැති පිරිසක් කියලා. විවිධ නම් නැති ලෙවුන්ලියන රහන් ගුණරත්නත මම අද කියන්න කැමති ඔබ මේකේ පිටුපස් සයම් කෙසි තැනක ඉන්නම ඇති කියලා නිකං ඉංගියක් ඔබම දෙන බව තමයි ඉතාම පැහැදිලුව පෙන්ල යන්නේ මොකද ඔබ වරක කියනවනම් මේ ප්‍රහාරය අයිය සයිය ශ්‍රස්වාදින් තමයි ෙරුවේ කියේලා එමන ඇයි මේ ඔබ මේ ප්‍රහාරය පිළිබඳව අපේ විමර්ශනය අවතක් සේරු කරන්න ඔබ ඊය ලියපු එක්තරා වෙබ්සයිට් එක් ලියල තිබුණු ලිපියක තියෙනවා වනාත විල්වුවේ සිට කොළඹ දක්වා කියලා ඔහවා පිදන්නවා වනාත විල්වුවේ නම් කොළමේනකං මොකදද වුණේ කියලා මේවා සාක්ෂි ඇතුව එවගේම ඒ පිළිබඳව ඉතාමත්ම ගවේෂනාත්මක තොරතුරු තියනෝ නැතුව නෙමේ වසේරම අපරාධ පරීක්ෂකින් එදා හිටපු ඔය ප්‍රසාතරණසින් එන්න ස්සෙල්ලා හිටපු අපරාධ පරීක්ෂද පාර්මයන්තුවේ ශානිලා පවිශනිරත්න වැනි ජේෂ්ට නිලධාරී තාමත්ම හොඳින් ඒවා විමර්ශනයට ලක් කරලා තියෙන්. මම අහන්න කැමැති රොහන් ගුණරත්නගේ ඔබ දන්නවාද මේ තොරතුරු සඟවමින් මේ මිලේ චත්‍රස්තවාදය මිලච පස්කු ප්‍රහාරය වෙනත් ජාත්‍යන්ත්‍ර ත්‍රස්ථවාදයකට හරවන්නට ඔබ විවිධාකාරය උත්සාහ කරනවා ඒක ගැන අපි දන්නවා රටේ ජනතාවත් බුද්ධිමත්ව ඒ ගැන බලනු. මම පහුගේ දවසේ හෙළිකලා සොනික් සොනික් එමනත්තං එස්සයි බණ්ඩාර කෝදැම් බණ්ඩාර කියලා එස්සයි බණ්ඩාර මේ වෙන කොට ගෝටාබේ රාජි පක්ස බලේට ආපු ගමම් එස්සයි බණ්ඩාරව විදේශ රටකට ඇව්වා.ඒ ඉන්න විදේශරට කොහෙද කියන එක තොරතුර ලැබිලා තිබුණක් අපේ පිළබඳව නැවතනවත විමර්ශනය කරමින් සිරිනවා මොකද හේතුව ඒ හරි තොරතුර නියම වෙලාවට අපේ අත්තට ගන්න ඕනි නිසා. විශේෂම මමද පටේ ජනතාවට හෙළි කරනවා තවත් ඔබ පුද්දුමසාහගත වෙන තොරතුරා ඒ තමයි ඔබ දන්නවාද සාරා ජෙස්මන් එහෙමනත්තන් පුලස්තනී මහෙන්. පලස්තනි මහෙන්ටන් කියන්නේ මේ දස්කුන් කියන ඒ කටුවක් පිටිය බෝම්භ කරුගේ බිරිදයි. ඒ කටුවපිටිය බෝමකරුට බිරිධ වශයෙන් ඇයව සම්බන්ධ කරන්නේ රාජ්‍ය බුද්ධාන්සේ උපදෙස් ඇතුව. මේ තැනැත්තිය එතෙන්නේ යොමු කරන්න වෙනදය කර නෙමයි ඇ යොදන්නේ සහරාන්ලගේ ඒකියා කලාපය සහරන්ලගේ මේ බෝබ පිපිරිවීමේ ඉතාමත්ම හොඳට කෙරෙනවාද කියලා බලන්න ඇයව එතෙන්නේ යොදනවා ඔත්තුකරුවෙක් වශයෙන් එම නැතුව ඔය හස්තුන්ට බිරිදක් අවශ්‍ය නිසා අසාද්ද බන්දලා දෙනවා නෙමේමක ඉතාම සැලසුන් සහගත සිදුකරනලද දෙයක් මේ පිළිබඳව ස්වාගෙන අද්දී ැබිලතියන තොරතුරු විධ තොරතුරු ලැබුණත් පසුව අපරාධ පරීක්ෂණ ද පර්මේන්තුවේ ඒවකට එක ඇන්නේ ගෝටාබේ බලයට පත්වෙන් ඉස්සෙල්ල අපේ අපරාධ පරීක්ෂ ද පර්මේන්තුව ස්වාධීනව ඉතාම හොඳ විමර්ෂන අකන්්ඩවගෙනිච්චා ඔබ දන් ඇති පාස්කු ප්‍රහාරයට ඉස්සෙල්ල මහබැංකු ප්‍රහාරයවගේම ප්‍රභාකරන් ්‍රස්වාදයෙන් විසිසදු කරනලද බොහෝ ගාතන සහ ඒ ප්‍රධාන පෙළේ විමර්ශනය සිදු කළේ ඔෂාණය බේෂය කරලා රවි සෙනුරත්නල අන්න නිසා තමයි අපි ඔවුන්ව අගේ කරන්නේ ඔවුන් සමඟ එකට හිටගෙනින් මොකද ඔවුන්ට දේශපාන අරමුණක් නෑ ඔවුන්ගේ එකම අරමුණ මේ රටේ යුක්තිය සහ විමර්ශන ස්වාදී නත්වය රැකීම පමණයි. ඒ අරමුණට තල්ලුව සහයක් දෙන්න තමයි අපි මේ උත්සා කරන්න. එතකොට එදා ඒ විමර්ශ්නයේදී හෙලිවුුණ මෙතනි හිටියයි කියලා මේ ප්‍රහාරය සිද්ධ වෙනකොට ඔය සහරාන්ගේ මල්ලිලා මියගියපු කාතංකුඩි නිවසේ හිටියයි කියලා සාරා ජෙස්මීන්. සාරා ජෙස්මින්න් පිළබඳව කතන්දරේ ඇදිල යනකොට ඕ පිළිබඳව විමර්ශණය කරා ජනාධිපටි විශේෂ විමර්ෂන කමිෂන් සභහා. මේ විශේෂ විමර්ශෂණ කොමිෂන් සභාවට අනියුක්තව හිටිය විමර්ශණ නිලධාරයෙක් විමර්ෂන නිල්ධාරියා දැනට ඇමෙරිකාවෙ සිටිනෝ ඔහු කිව්වා ඔට තොරතුරක් ලැබුණයි කියලා අබුභකර කියන පොලිස් පරීක්ෂකවරේක් මේ සාරා ජෙස්මින් යතුරු පැදියක නන්නවාගෙන ගිහිල්ලා ඒ ඉදියාවට යව්වයි කිය නමුත් ඒ පිළිබඳව ඒත් ලැබුණු තොරතුරවත් ඔහුට සනාත කරගන්නට බැරි වුණා ඒත් තොරතුර ලැබුණ නම් අපරාධ විද්‍යාවට අනුව අපරාධකරුවෙක් නීතියරහැනට අසුකරගන්නට අපි දංගලක පොරුකක් වගේ එකින් එක ගැත ගැස යුතුයි. එහෙම නම් ඒ අබුභකර කියන පොලිස් පරීක්ෂකවරය වසරක් අහමාරකට ආසන්න කාලයක් නිරාප්‍රාදේ සිරගතව සිටිය මමහන්න කැමති එව නීතිහාසාමය භාරව හිටපු සරත් වීර සයකර කැමතිකෙන් සරත් වීරසය කර ඔයා මේ සාරා ජෙස්මින් මැරුණයි කියලා සාර ජෙස්මින් ඔය බෝමට අහුනා කියලා කී පාරක් සහකාර පොලිස් අධිකාරි වීරසිංහට දුරගත නැමතුන් දුන්නද එක්තර අවස්ථාකදී පුද්ගලිකව ඒ සහකාර පොලිස් අධිකාරිවරයා මා සමග කතා කරා දිකිව්වා මට දැම් මේ වදයක් වෙලා තියෙන්න කියලා ඇයි සහරා දෙෙස්මින් නෙමනැත්තං පුලස්තනී මහෙන්ඩඩ එතන බෝම්භ පුපුරෝපු තැනදී මියගියන් කියලා සසපරීක්ෂකට ඒ වාර්තාවක් දෙන්නට මේගොල්ලො ගොඩක් උත්හ කරා මේ විමර්ශනය කරපු සහකාර පොලිස් අධිකාරි වරයා ලි සධකාර වීරසිංහ අවාසනාවන්ත ලෙස කුරෝණා වසංගතයට ගොදුරුුණ. ඔහු මියගියත් ඔහු ලබාදුන් වාර්තාව අදවඩ විට අතුරුදහන්. මෙන්න මේවා තමයි අපියහන්නේ මහාචාරය පට්ටම දරනොවේ රොහන් ගුණරත්න නමනැතුව ලෙවුන්ලියන රොහන් ගුණරත්නගෙන්හන්නේ අයස් අයි ත්‍රස්ථවාදී නොව ප්‍රහාාරය එල්ල කරා නං ඇයි මේ සරත් වීරසය කරලා මෙච්චට දත්තුන්මිටිකාගෙන මේ ගොඩාක් මහන්ස වෙලා මේ තොරතුර හංගන්න උත්සා කරන්න මෙන්න මේවා තමයි අපි කියන්නේ මේ රාජපක්ස ජුන්ටාව බලයට ගන්න මේ ප්‍රහාර එල්ල කරා කියලා ඒක විත්තරන්නම ඔබ දයන්නවාද ඊට පස්සේ මේ සාරාජ්‍යස්මින් එම ස්ථානය මිය ගියාද නැද්ද කියෙනක නීති්‍යානුකූලව ස විද්‍යානුකූලව කම සල් විඩන්ස් ලබාගන්න නොටඩ නිසා පරවේශණ සාක්ෂි ලබාගන්න අවශ්‍ය නිසා එම ස්ථානය තිබටුණු නියදයන් මේ ස්ථානය තිබුණු ශරීර කොටස් වල දියන්නේ පරීක්ෂාවක්සිදු කලා පළවෙනි ඩියන්නේ පරීක්ෂාවක්සිදු කළ ශාන්‍ය අබේෂකර ඒවක අධ්‍යක්ෂිකවරයාස් වශයෙන් සිටියදී අපාධ පරික්ෂණ දෙපාර්තමේන්තුන් එහිදී ලැබුණේ එක නෙගටව් එකයන්නේ එම ස්ථානයසාරා ජෙස්ට්මන්ගේ කිසිම අඩ එන්නේ කොටසක් නැහැ කියලා. දෙවනිවතාවට එතැන තිබුණ බොඩිස් දාසයයි ඒ බොඩිස් දාසය පිළිබඳව ඉතාම හොඳ විමර්ශනය සිදු කරලා. ඒවා වළදාාල තිබුණේ අධකරණ නියෝගමත්තව. නැවතවතාව. එම ස්ථානයේ තියෙනවායි කියලා සරීර කොටස් තියෙන්න පුළුවන් කියලා. සරත්වීර සේකර ඇමතිගේ මහිතන් ඔොහු විද්‍යා්චයෙක්වත් වෙන්න ෝනි. එතන තියෙනවා වඩ ඇති කියලා මොහු. ැඩි බලපෑමක් සිදුකිරීම නිසාම නැවතවතාවක් එම ස්ථානය විමර්ශනය කළා එකක් කියන්න ඕනි මේ විමර්ශනය කරපු නිලධාරින් පලවෙනි පාර සහ දෙවැනි පාර; විමර්ශණය සිදු කරපු එ නිලධාරිී ඉතාම හොඳින් තමන්ගේ වගකීම සහරාජකාරයේ ඒ නති්‍යානකූලදේ ඔවුන් සිදු කලා ඒත් අවාසනාවකට අර පොලිස්ත්‍යපාර්මේන්තුවේ මඔය හැමදාම කියන ජාතියේ රාජ පක්ෂලාගේ ජුම්ටාවට හසුවුණු සමහර නිෙලධාරින් සිිනෝ. මේ වගේ නිලධාරීියෙක් තමයි අප්‍රාධ පරීක්ෂණන්ද පර්මයේන්තුවේ ප්‍රධාන පොලිස් පරිීක්ෂක ඉන්දුක සිල්ලුවක යන්නෙ. ඒ ඉන්දුක සිෙල්ලුවකයන නිලධාරයා තුන්වෙනි වතාවට මේ සහරා ජෙස්මින්ගේ බොඩියක වළදාලාති භිච්ෂතැන නැවත ගොඩෑරගෙන DNAන්නේ පරික්ෂණයක් කරන්නට සූදානං වුණා. ඒක කරන්න යොදවන්නේ කවුද මේ තිරන් අලස් ටිරා අලස් සහ ප්‍රාධ පරිෂන්ධ දෙපාර්තිමේන්තුවේ නියෝච්ච පොලිස්පති ප්‍රසාතරණසිංහ මේ ගොල්ලොන්ගේ තිබුණු සාකච්ඡාව අනුව නැවතවතාවක් ඒකාත්තංකුඩි ඒ මු්‍රශරීරයේ කොටස් තියෙනවාද කියලා බලන්නට එතනින් කොටස් සැරගෙන ඒ රස පරික්ෂවරයායට යවනවා දන්නේ පරක්ෂාව වස්ඳහා පුදුම සහගත දේ තමයි මේ ඉන්දුක සිල්ලවා යවපු ඒ අවස්ථා දෙක්කදී හම්බු නොවනු සාරාජෙස්මින්ගේ ඇටකටු හරි සමහර නියදී මොනුවවා හරිදයා හම්බෙලා ජගනවා රස පරික්ෂකට මේවා ඩන්නේ සාරා ජෙස්මින්ගේ මවගේ ඩන්නේ සමඟ ගැලපෙනවාද යන්න පිබඳ විමර්ශනය කරන්න කියලා රජයේ රසපරික්කවරයා හිතාගන් නමාරුයි අපට ප්‍රශ්නයක් තියෙනවා රජේ රසපරීක්්ෂිකවරයා දැන් ස්වාදීන ද එෙමනැත්නං රජේ රසපරීක්ෂකවරයාත් ඉන්නේ රාජපක්ෂ ජුම්ටාවේ අතකුළුවක් වෙලාදිකෙල් මොකද මෙහම වෙන්න බෑ ඉතිහාසය කවදාවත් එහෙම වෙලා නෑ මොකද පලවෙනිි ඩන්නේ වෙන්න පුළුවන් නියදිය නෙගටිව් දෙවනිකත් නගටව තුන්මනිියක කොහොමද පොසිටුවෙන් කොහොමද තුංවෙනනිියක ගැලපීම ගැලපෙනවාය කියන්නේ එතනර සාරා ජෙස්මින්න්ගේ කොටස් තිෙනනවායි කිය එහෙම නම් මමයික ප්‍රශ්නයක් कහනවා රජයේ රස පරික්ව පළවැනි පාත් රජයේ රසපරක්ෂකෝරයා පරිक्षා කරා නම් දෙවනි පාරත් රජය ප්‍රසපරික්ෂකෝරයා පරික්ෂා කරා නම් තුන්වැනි පාර කොහොමද සාරා ජෙස්මින්ගේ ඒක මේ නියදිය හා සම්බන්ධ වෙනවා සමාන වෙනවායි කියලා කියන්න ඒක කොහොමද පොසිටුවෙන් දෙකක් නෙගටව් වෙලා තුන්වෙෙනක පොසිටි වුණා. එ පොසිට වාර්තාව මෙන්න මේක තමයි අර හොරාටිස්සෙල්ලා කෙහෙල් කැන වටපණ වෙනවාුවයි කියනෙ එක සිද්ධ වෙන්. මේ ඉන්දුක සිල්වා මේ වාර්තාව ලබාගන්න රසේ රස පරික්්ෂවරයාගේ අදේ රැසපරක්ෂකෝරයාගේ වගකීම කිසිම් වාර්තාවක් කිසි විමර්ශණය පිළිබඳව අපාධනර්ධවිධාන සංග්‍රය අනුව පැමිණිල්ලට සහයවීමක් ඔවු විශසේ සච්්‍ය සාක්ෂි හැවීමක් කරන්නේ ඔ විසේසච්චයෙක් වශයෙන් අධිකරණයේදී සාක්ෂි මෙහෙවීමට ලක්වෙනවා. එවැනි අයෙක් කොහොමද මේ තුන්වෙනි වාර්තාව ඉන්දුක සිල්ලුවට දුන්නේ. ඉන්දුක සිල්ලවා මේ වාර්තවරගන කොහෙ දෙයන්නේ. ඉන්දුක සිල්ලුවයි ප්‍රසාතරණ සිං්හයි යන්න කෙලින්ිම බැසිල් රජ පක්ෂක් ගෙදර ඔබ නැහැයි කියනවා නම් මේ සිසිTV පරිීක්ෂා ගන්න පුළුවන් කොහෙ දෙගිය කියලා දැ උත්තර දෙන්න පුළුවන් ඔය මහාචාරිවරයාට ඇයි මේ අස්ලා මරපු අස්ල බෝම පුරපු මේ තැනක මැරිච්ච මලකුණක් වෙනුවෙන් මෙච්චරනටන්නේ මෙන්න මේව තමයි රාජපක්ෂ ජුන්තාවට දරාගන්න බැරි මොකද ඔබ දන්නවා ිය පෙරේදා සුරේෂ් සලය වෙනුවෙන් එවගේම රාජපක්ෂලා වෙනුවෙන් රාජ්‍යබුද්ධාංශය වෙනුවෙන් කතාගරපු බොහෝ දෙනෙක් ඉන්නවා. ඒගේ මං අහන්න කැමැති. සාරාජෙස්මින් කියන තැත්තිය ත්‍රස්ථවාදී කාන්තාවක් නම් ඇයි එම ස්ථානය මියගියා කියලා කියනවනං හරි පැනලගියා කියලා කියනවනම් හරි ඒ විමර්ශණය ඇයි කරගෙන යන්න නොදෙෙන්. කවද නවත්තන්න එදා නැවැත්වේ කවුරුත්නෙමයි ගෝටාාවේ රාජපක්ෂ ඒයන්නේ ගෝටාාවේ රාජපක්ෂට බලයට එන්නට මේ ත්‍රස්තවාද ක්‍රියාව සිදු කළේ ක්‍රාජ්‍ය බුද්ධ්‍යන්සය යුදහමුදා බුද්ධ්‍යන්සේ වෙන කවුරුත්නෙමේ ඒක ගැන කාටවත් මනුවත් කතා කරන්න බෑ හේතුව තමයි එවැනි සාක්ෂි සියල්ලම දැනට හෙලිවී ගැෙන යනහින්ද ඒවගේම මේ ඉන්දුක සිල්ලගේ වාර්තාව බදදුන්ුගම බැසිල් රජ පක්ෂමනවාෝත් කිව්වේ බැසිල් රාජ පක්ෂ කියනවා මේක මීඩියයකට දෙන්න කියලා. මේ ඔබට මතක ඇති මමරටේ ජනතාවගේ අහනවා සාරාජ්‍යස්මින්ගේADන්නේ සමඟ ගැලපෙයි කියලා කිව්වේ කවුතිස් සෙල්ලම් පොලිස්්‍යපාර්මයේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ඔබ බලන්න කලින් කියනද ඔබට සනාත කරගන්න පුළුවන් බබලන්න පොලිස්තපාර්මේන්තුව අපි සියලු දෙනාම වික්‍ෂිප්ත වුණ කවදාවත් එවැනි දන්නේ වාර්තාවක් පොලිස්තපාර්මයේන්තුවට දෙන්න බැහැ එක දෙන්න ඕනේ අධි කරණයට අධිකරණය නඩු කරේ තියෙන්නේ ත්‍රිපපුත් කල මහාදිකරණය එකදී මේ දැන් ඒ විභාග වමෙන් තිබෙනවා මමහන්න කැමැතිහෙමනම් ත්‍රිපුදගල මහාදිිකරණය අධි චෝදනාපත්්‍ර බාරදුනැම් පස්සේ අධි චෝදනා පත්‍ර කියවා දුන්නැම් පස්සේ එමන ඒ වෙනස් කරාද එක වෙනස් කරාන ඩ තියනවානම් ඇයි එහනම් අර අබුබකරුව අවුරදු එක හමමාරක් තියාගෙන හිටි එම නුස්සයාගේ ජීවිතය කාලෙටම කවුද වන්දිගවන් මේවා රටේ ප්‍රශ්න මමහන්න කැමැති සරත්වීරස කට මහත්ත්‍යයෝ ඔයා පුදදුම උත්සාහයක් ගත්තා වීරසිංහ ලව්වා මේ වාර්තා වෙනස් කරන්න උඹ මතක දයාගන්න අද මම වීරසිංහගේ නම හෙළි කරන්නේ ඔහු මියගිය නිසා නැත්තං ඔහුට එක කවදාවත් ඔහු ඉතාමත්ම කොන්ද කෙලින්තියාහිටපු නිලධාරී ඔහුට ගෞරයක් වශයෙන් තමයි ඔහු නහතමානී කොන්ද කෙලින්තියායට නිලධාරී ඔවු නීතියානුකූලව දුන්නේ නැහැ අවසානයේ මොකදද වනේ වීරසිංහ නිලධාරීයට සේවේ පාාවෙන තැනට වැඩ කරනකොට නීතිපතිට දීපු ඒ වාර්තාව හට ඉල්ල ගන්න වනාා නැවතසර නීතිපති අතට දේපු වාර්තාව දන්නේ චෙක්කර නොකොට සාරා ජෙස්මිින්ගේ ඩන්නේ හා නොගලපෙයි නෙගටිව් වාර්තාව තියෙද්ද සරත්වීර සෙකර විශාල බලපෑමක් කරා මේ වාර්තාව නීතිපතිකෙන් ගණ්ඩ කියල් ඒ නිසා ඔහු ඒ වාර්තාව ගත්තා ඒත් ඔහු ඒ අධිකරණයට දුන්නේ නෑ. මොක දොහු දන්නවා මෙ එත්තන කිසිම හේතුකට බොඩිස් දාශය අතිබුණේ ඒ දාසය පිළිබඳව ඔව විමර්ශෂණය කරා. මේ විවර්ෂනයේදී මේ අනුව තමයි මේ කටේතු සිද්ධ වුණින් එහෙමනම් සරත්වීරසය කරලා ගේ ටිරාන් අලස් ලගේ මේ ඇතිවෙච්චදේ තුළින් මේ සිදුකරන සිදු කරගෙන යන දේවලින් ඉතාම පැහැදිලි රොහන් ගුණරත්න වයාගැර කතන්දර පොතේ වාලිව්වා ඊස්ට සන්ඩ මැසකගේලා ඒ කතන්දර පොතේ ඒ කතන්දර පොතේ ියාගන්නඩ බැරිවෙච්චේව තමයි මේසාරාජ්‍යෙස්මින්ගේ බොඩිය එකේ තිබිච්චේවා හගන්න උත්සාකරා කෙල සරත්වීරසය කරන දැන් ඒ කටයුත්ත ඉතාමොහොදින් ටිරාන් නලස් කරන්න උක්සා කරනවා. මංකයන්න කැමති ටිා නලස් වහතව පුංචි වැඩි මේ හංගන්්ඩ මොකද මේවා සේරම ලියලා තියනෝ ඉට අමතරව ඒත් තියෙන්න්න ඕනනි වෙනත් ඇැංවල ආරක්ෂික්ත හේතු මත ඔගුල්ලො ගැන දන්නහිද. ඔගොල්ලෝ ප්‍රධාන පෙළේ අපරාධ කරුවන් කොටසක් නිසා. ඒ අපරාධ ගොුණු නිෙලධාරින් තාමත්ම හොඳින් ඒවා රැක බලාගන්නවා. එනිසා ප්‍රසාත ්‍රරණ සිංහලාට ටිරන් අලස්ලට ජුම්ටාවට කවදා හරි දවසග එක කූඩුවේ ලගන්න වෙනවා. මොකද මේවා රටේ ජනතාව දැනගත යුතුයි. මම රටේ ජනතාවට කියන්නේ. සමහර ්‍යෙබ්මාධ්‍ය තුළින් විශාල අසත්‍යය. ප්‍රචාරයන් ගැනියනවා අපි මේ කියන්නේ මහපොලිවෙ ඇත්ත මෙන්න මේ තමයි ජනාධිපති විශේෂිවර්ෂණ ගුණුවෙන් සඟෞවපු දේවල් මේ තමයි සෙන්න්ස්ටියව් එවඩන්ස් කියලා අයිංකරේ මෙන්න මේ ඇතුළත්ව තියෙනවා මේ පිළිබඳ සාක්තිි දීලා යවා මෙ පිළිබඳ සාක්ෂි සටහන් කරලා තියනවා එහෙම නම් ජනාධිපතිවරයා දැන්තියෙන්නේ අ ලිකඩක් බන්ඳනාගාරි සිද්ධ වන හම විශේදාස රාජ පත්ස ප්‍රධානව පත්කර කොමිටු මොතුු රනිිල්ලිත්‍රම සිංහගේ හැමදේම තමයි හියම් මොකක්හරි ගිය ගමන් එයා කොමිටු අද්‍යාන්. ඕක අපින වේ කියන්න වාලාගගේ ඉන්නකට්ටීමටම දැකියන්න. එඒ නිසා දැන් කොමිටු දාළවැටන්න, දන්තියනෙ මේ කම කොමඩි වෙලාතිීන් දැ ලොකුම කොමඩිය එකක් මේක. මොකද රනි ලික්‍රම සිංහ ජනාාධිපති වෙලා ඉන්නකොට කරන්න පුළුවන්දේ නොකර දැංකරන්නේ. කොමඩි ෆිල්ම් වගේ කොමිටි දදායින්නෝ තවත් කාලය කන්නතුව රටේ ජනතාව සල්ලි කන්නැතුව ජාත්‍යයන්ද්‍ර විමර්ශෂණ කණ්ඩායම පනිවාරයෙන් මේ රට ගෙන්න්නලා අපේ විමර්ෂන කණ්ඩාමේ විසි දෙන්න කෙටියා ඒ විසි දෙන්න කොස්තාාපල් වරයාගේදම් ඒ විසි දෙන්නගේ වගකීමක් තියනවා ඒ විසි දෙන්නට තියෙනවා යුතුකමක් නවත්තපු තැනෙඉදම් නවත පටන්ගන්නට ඔබ නවත්තපු තැනයිදම් පටන්ගන ඔබ මේ රටට මේ ජාතියට මවබිමට පන්නම් නවශ්‍යයි මෙන්න නියම අපරාධ කරුවන් කියලා. ඒ අපරාධකරුවන් විමර්ශනයෙන් පසුව. ඒ විමර්ශනයදී හෙළිවෙන සියල්ල රටේ ජනතාවට විනිවිධ භාවයකින් දෙන්න ඕනි. එහමනතුව මෙ හංගගෙන සැන්සිටියවුස් එවිඩන්ස් කියලේ වයින් කරන්න බැහෑ. මොකොද ස්සිියල්ලට සමස්ත ජනතාවගේ වැටුප ලබන්නේ. එහමනම් සමස්ත පොලිස්නල්ධාරී අපේ වගක මක් තමයි මේ කෞුද කෙරුවේ. අහිංසක ජීවිත දෙසේ හැටනමයක් මැරුවේ කවුද කියන එක පිළිබඳව හොයලා ඇත්ත කියන එක තමයි පොලිසිය වගකීම. මෙම නැතුව පොලිසිය වගකීම නෙමෙයි එන්නේ ආණ්ඩුවලට කඩේයාාවන එකවත් ආණ්ඩු පෙරලන එකවත්. ජනතන් වගේ වගකීම තමයි ආණ්ඩු පෙරලන එකක මොකද ජනතාවට තමයි අයිති පරමාධි පත්තිය තියෙන්නේ. ජනතාවයි වැඩයි කරයි අපේ වැඩේ තමයි. විමර්ශනය නොනොවත්තාම කරන්න ඕනේ එඇනි සමම ඉල්ලීමක් කරනවා ස්ථාන මාරුග ඉල්ල එන්නේ නිලධර විසි දෙන්නගේ ඔබගේ මතක නවත නවත් අලුත් කරගන තියගන්න. ඉතාම ලඟයි ඔබට මේ අවස්ථාව එන ඔබේ අතරෝය ෆයිල් ටිකේනවා එදාට නවත්තපු තැනද පටන් ගන්න මමටේ ජනතාවගේ සමස්ත ජාතිීම් සිංහල දෙමල මුස්ලිම් බෝග සීලුත් දෙනාග මිල්ලන්නේ. අපි සේර්ම එකට එක හඬලා කියමු. ඔබ දැකලා තියෙනවාද ලෝකෙකොහවත් මිනිස්සු අපරාධයකරුවන් අල්ලන්න කෙල කෑදානවා. ඇයි දේශයන මේ ලංකාවේ ලංකාවේ ආණ්ඩුවට පුළුවන් අපරාධකරුවන් අල්ලන්න නමුත් කොමිටි දාණ්ඩ නම් තමයි සූදානම් වෙන්නේ ඒකට ඉඩ දෙෙන් නොදී මේ පිළිබඳව අපරාධකරුවන් නීතියේර හැනට ගන්නට අපි සියලු දෙනාම එකට එකතු වෙලා බල කරම් වගේම තවත් ඉතාමත්න වැදගත්. ඊළඟ හෙළි දරව්ව මම ඊළංඟ පාරඔබට කියන්නම්. එතකං මම සමුගන්නවා බෝහමිස්තුති, මම ශ්‍රී ලංකා පොලිසිය, දේශපාලනය මුදාගැනීමේ ජාති්‍යන්්‍ර ස්‍යධාන සභාපති ජිත් ධර් පල්ල. Thank. You.